දිස්ත්‍රික්කයෙන් ග්‍රෑන්ඩ් ලීග් 38 2020 මගේ ෆ්‍රෙෂ් අයියෙක් සීඩ් එකයිස් එකක් එක මගේ රෑන්ක් එක 277 තිබුණේ සෙකන්ඩ් ෂේ එකේ A5 B දෙකක් එක රෑන්ක් එක 38 මම ඉගෙන ගත්තේ පුරමල ජාතික පාසලේ දැන් මම ඊස්ටර්න් යුනිවර්සිටි එකේ පොල්මන්සර් වෛද්‍ය ශිෂ්‍ය පුත්‍රික ගන්නවා එළවලු වලට බයෝ කරනවා කියන්නේ ඇත්තටම ගොඩක් අමාරු දෙයක් මම දකින විදිහට අපේ පැත්තේ ළමයින්ගේ ප්‍රතිඵල අඩු වෙන්නේ ලොකුම හේතුව තමයි නිසි මඟ පෙන්වීම නැති වෙනවා තමන්ගේ කැපවීම කොච්චර තිබුණත් නිසි මඟ පෙන්වීමක් තිබුණ නැත්නම් ඒක තමන්ගේ ප්‍රතිඵලෙට ගොඩක් බලපානවා කසින්සෝ ගැන කතා කළොත් මම මුලින්ම ක්ලාස් ගේ බයෝ ක්ලාස් ගේ කසින්සෝ ගැන කසින්සෝ ඇත්තම හොඳට ගන්නවා ඒක වාලා හොඳටම දන්නවා මොකද ගොඩක් මෙවලු දිස්ත්‍රික්කෙන් සෑහෙන ප්‍රමාණයක් මෙඩිසින් යනවා සර්ට් ක්ලාස් එකෙන් ඒ වගේම සර්ගේ පේපර් ක්ලාස් එක ගැන කතා කළොත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් මට අන්තිම කාලේ මම පාඩම් කරද්දී මේ පේපර් ක්ලාස් එකේ සර් බලලා උත්තර ලකුණු දීපුවා මම හදාගත්ත වැඩදී ඒ වගේ බලලා තමයි සෑහෙන මට ඒක ප්‍රයෝජනවත් වුණා මම කියන්නේ ඔයාලත් කසින්ස ක්ලාස් එක ගිහින් බලන්න අනිවාර්යෙන් ඔයාලා කසින්ස එක්ක දිගටම වැඩ කරගෙන ගියොත් අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඔව් මෙහෙර දිසා නායක 2021 A level කරේ ඩිස්ත්‍රික් රෑන්ක් එක 30 පාසල පොරොන්දු මධ්‍ය විද්‍යාලයේ 2021 තර්ඩ් ෂේ එක තමයි මම කරේ ෆස්ට් ෂේ එකේ ඩිස්ත්‍රික් රෑන්ක් එක 86 සෙකන්ඩ් ෂේ එකේ 59 තර්ඩ් ෂේ එකේ 30 දැන්ට ඊස්ටර්න් යුනිවර්සිටි එකේ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගන්නවා. ඉතින් බයෝ කියන්නේ ගොඩක් අමාරු කියන්න බෑ. ඒක ගොඩක් සංකීර්ණ විෂයක්. විෂය කරුණු ගොඩක් තියෙනවා. ගොඩක් මතක තියාගන්න තියෙනවා. ඒක ඒ නිසා අපි ගොඩක් කරුණු මතක තියාගන්න ඕනේ පොඩි පොඩි කෙටි කාලයක් තුළදී. ඒ වගේම උත්තර ලියද්දී හරියට පැහැදිලිව මාකින් ස්කීම් එකට අනුව උත්තර ලියන්න ඕනේ. ඉතින් क्लास तौरगदी अनिवार्य एलवेलि क्लास ट्यूशन स्कूल पद स्कूल तरह क्लास तौरगदी उड़कट सर कलिंग उर्दू रिसाल कलिंग उर्दू रिसाल कसम सर की कसम सर हो गया की डिस्ट्रिक्ट वोल्ड रैंक डिस्ट्रिक्ट के गुडक मेडिसिन පිට පසල කැම්පස් එක හැමෝගේම ගොඩක් ලොකු ප්‍රතිශතයක් සර්ගේ ක්ලාස් වල තියෙනවා ඒ නිසා සර්ගේ රිසල්ට් ගැන බය වෙන දෙයක් නැහැ ඒ වගේම අනිත් දේ තමයි පේපර් කරන එක සර්ගේ පේපර් ක්ලාස් එක ගත්තාම ගොඩක් හොඳට පේපර් එකක් දෙනවා අපිට හොඳ විෂය කරුණු ඇතුළත් වෙලා ඒ වගේම පේපර් එක වැදගත් දෙයක් තමයි පේපර් එක බලලා මාක් කරලා අපිට ලකුණු දාලා දෙනවා ඒක ගොඩක් වැදගත් වෙනවා අපේ වැඩි අඩුපාඩු හදාගන්න පුළුවන් එකෙන් ඉතින් නොරලියේ අපි පැත්තේ ඉන්න ළමයි කියන ලොකු ප්‍රශ්නයක් තමයි ගොඩක් දුර ක්ලාස් වලට යනවා ඒ වගේම ඒ නිසා ගොඩක් වෙලාවට වෙලාව පාරේට මහවගට තමයි වෙලාව ගත වෙන්නේ ඉතින් අපි කොච්චර ක්ලාස් ගියත් අපි තනියම ඉඳලා පාඩම් කරන ටික තමයි අපිට ගොඩක් වෙන්නේ ඒ වගේම A-level කියලා ලොකුවට මහන්සි ලොකුවට තියෙන හැම පේපර් එකක්ම තියෙන හැම දෙයක්ම කරන්න ඕනේ නැහැ අදාළ සිලබස් එකක් දීලා තියෙනවා සිලබස් එකේ තියෙන ටික හරියට පැහැදිලිව කරන්න කරලා ඒ ටික පිළිවෙලට අවබෝධ කරගන්න එක තමයි එතකොට තමයි ඒක සාර්ථක කරගන්න පුළුවන් ඉතින් මම ඔයාලට ආරාධනා කරන සර්ගේ ක්ලාස් ඇවිල්ලා බලලා මුලින්ම සර් එක දිගට වැඩ කරලා හොඳට ඒ ලෙවල් වලට මුණ දෙන්න කියලා